සමන්තා චක්කවාලේසු අට්ටා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සගමොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. අදත් ඔබ හැම දිනෙකම ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණී කරන්න සූදානම් වෙන මොහොත. පිඟුතුනි, අපි මේ යන සංසාර ගමන බොහොම භයානක සංසාර ගමනක්. බුදුරජාණන් වහන්සේගේ දේශනා රැසක් තියෙනවා, අනමතග්ග සංයුක්තිය කියලා දේශනා 20ක් තියෙනවා සංයුක්ත නිකාය. මේ හැම දේශනාවකින්ම බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නන්නේ අපි මේ ඉපදෙමින් මැරෙමින් යන සංසාර ගමනේ භයානකකම. එතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මේ දීර්ඝ සංසාර ගමනේ තමන්ගේ අම්මා වෙනුවෙන් හැඬු කඳුළු මේ සතර මහා සාගරී ජලයට වඩා වැඩි කියලා. එක පුද්ගලයෙක්ගේ අතීත සසර ගමන දිහා බලනකොට. හැබැයි අපිට ඒක තේරෙන්නේ, අපි දන්නේ නැහැ අපිට වැහිලා තියෙන්නේ. අවිද්‍යාවෙන් තණ්හාවෙන් අපේ සංසාර ගමන වැහිලා තියෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, තමන්ගේ පියා නිසා, දරුවෝ නිසා, එක්ක ස්වාමියා නිසා, බිරිඳ නිසා, ප්‍රියයන්ගෙන් වෙන්වීම නිසා මේ දීර්ඝ සංසාර ගමනේ අපි හඬලා තියෙන කඳුළු ප්‍රමාණය මේ සතර මහා සාගරයේ ජලයට වඩා වැඩි කියලා. අපිට මේ ජීවිතේ ලොකු විපතක් වුණාම ප්‍රියයන්ගෙන් වෙන් වෙනකොට අයියෝ ඇයි අපිට මෙහෙම වුනේ? ඇයි අපිටම මෙහෙම වුනේ කියලා අපිට හිතෙනවා. මේ දීර්ඝ සංසාර ගමනේ අපිට ඕනේ තරම් අපේ ඇස් පණ අපිට අපේ ප්‍රියයන් අපිව අතහැරලා යනවා. මේක ආර්ය සත්‍යයක්. දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල අපි අවබෝධ කරගන්න ඕනේ, බුදු කෙනෙක් අවබෝධ කරගත් ආර්ය සත්‍යෙම හිතන්න. ජාතිපි දුක්ඛ, ඉපදීම දුක. ඒක සැපක් නෙමෙයි, ඉපදීමම දුක. පුරාණ මිදම් භික්ඛවේ කම්මං කියන මේ පැරණි කර්මයක් ගෙවන්නේ අපි. අපේ උපත කියන්නේ පෙර කරපු කර්මයක විපාකයක්. අපි මේ උපදින්නේ පෙර කරපු කර්ම ගෙවන්න. ඒ නිසා පෙර සංසාරේ අපි වපුරපු දේවල් දැම්මේ අරගෙන යනවා ඉස්සරහට. ඒ වපුරපු දේවල් වලට අනු ආස්වැන්න අපි නෙලනවා. ඉඳලා හිටලා hina වුණාට ජීවිතේ ඕන තරම් අපි අඬනවා, දුක් වෙනවා, පසුතැවෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා, ඉපදීමත් දුකක්, ජරාපි දුක්ඛං, ව්‍යාධිපි දුක්ඛෝ, ආරි සත්‍යේව. වයසට යාම දුකක්. කාටවත් කියන්න පුළුවන් දත් ටික වැටිලා, හැම රැලි වැටිලා, හොඳටම ජරා ජීර්ණ වෙලා නැකිට ගන්න බෑ. එක තැන මලමුත්‍ර කරගෙන අහෝ සැපක්, අහෝ සැපක්. මේ තරම් සැපයක් තියෙනවද කියලා කියනවද මිනිස්සු? වයසට ගිහිල්ලා එක් තැන් වෙලා එක තැන මලමුත්‍ර කරගෙන ඉන්න අය නෑ. ඒක දුකක්. ඊළඟට ලෙඩ දුක් හැදෙනවා, පුදුම ලෙඩ හැදෙන්නේ. අපේ ශරීරය කියන්නේ ලෙඩ රෝගවලට ගුහාවක් කියනවා. බුදුරජාණන් වහන්සේ නකුලපිත කියලා අංගුත්තර නිකායේ දේශනාවක පෙන්නන, මහණෙනි මේ ශරීරය කියන්නේ ලෙඩ රෝගවලටම ගුහාවක් කියන. ඒ නිසා යම් කිසි කෙනෙක් මෙවැනි ශරීරයක් ලබලා එයා කල්පනා කරනවා නම් අරායිට ලෙඩ හැදුනට අපිට තාම ඔහොම ලෙඩ හැදිලා නැහැ. ලෙඩෙක් දිහා බලලා එයා හිතනවා, හප්පෝ අපිට නම් උපෝපං සංසාරිවත් මෙහෙම ලෙඩක් හැදෙන්න එපා කියලා. නිකන් ඒ අදහසම බලන්න, උපෝපං සසරේ දිගට සංසාරේ ඉපදීපදී යන්නත් එයා කැමති. හැබැයි මේ වගේ ලෙඩ හැදෙන්නේ ලෙඩ නැතුව උපදිනවද? ඉපදුනා නම් ජාතිපච්චය ජරා මරණං, වයසට යනවා ලෙඩ වෙනවා. ඉපදුනා නම් ඒකාන්තෙන් අපි වයසට යනවා, ඒකාන්තෙන් ලෙඩ රෝගවලට ගොදුරු වෙනවා. ඊළඟට මරණය, මරණම්පි දුක්ඛං, ඒක දුකක්. ඒකාන්තෙන් ඉපදුනා නම් නත්ති ජාත සමරණං, නොමැරි ඉන්න පුළුවන් ක්‍රමයක් නැහැ කිය. දැන් බලන්න
සමහරයි බුදුරජාණන් වහන්සේ පෙන්නනවා අපි උපදිනකොට ගේන ආයුෂක් තියෙනවා කර්මානුරූපී. ඒකට ධර්මයේ කියනවා ජීවිතේන්ද්‍රිය කියලා. අපි උපදිනකොටම අපේ ආයුෂක් ගේනම පෙර පිනෙන් අරගෙන එන ආයුෂක් තියෙනවා. ඒ ආයුෂ ගෙවලා කෙනෙක් මැරෙන්න පුළුවන්. ඒකට අපි කියනවා ආයුක්කය මරණ. හැබැයි ඒක අපිට හොයන්න බෑ. දැන් අපි සාමාන්‍යයෙන් හිතන්නේ මේ අවුරුදු 80ක් 90ක් ඉඳලා වයසට ගිහිල්ලා නිකන් මැරුණොත් අපි හිතනවා ආයාගෙන ආපු ආයුෂ තමයි ඉතින් ඔය. එයා ඉතින් සම්පූර්ණ ආයුෂ ඉඳලා නීතින් ඔය මැරුණේ. අපි එහෙම හිතන්න පුළුවන්. මොකද ඒ අපි නිකන් කියෙමනට කිව්වට අපි දිවසින් දැකලාද? නෑ, මිනිස්සු නිකන් කියන්නේ. දැන් බලන්න අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට මිනිස්සුන්ගේ ආයුෂ මීට වඩා වැඩි. ඒ කාලේ සාමාන්‍ය ආයුෂම අවුරුදු 120ක්. බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු 160ක් වැඩ හිටියා. හැබැයි තමන්ගේ පියාණන් වෙච්ච ලෝතුරා බුදුරජාණන් වහන්සේත් වැඩ ඉන්නේ නැද්ද? තමන්ගේ මෑණියන් වෙච්ච යසෝදරාව රහත් වෙලා භික්ෂුණියක් හැටියට වැඩ ඉන්නේ නැද්දිමයි පුංචි රාහුල හාමුදුරුවෝ පිරිනිවන් පාන්නේ. රාහුල හාමුදුරුවන්ට පුංචි ආයුෂක් තිබුණේ. ඒ කාලේ අවුරුදු 160ක් වැඩ හිටිය රහතන් වහන්සේලා හිටිය කාලෙක මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 120ක් වෙච්ච සාමාන්‍ය ආයුෂක් තිබ්බ කාලෙත් පුංචි රාහුල හාමුදුරුවන්ට අවුරුදු 40ක් 42ක් 45ක වගේ ඒ වගේ ආයුෂකින් තමයි උන්වහන්සේ පිරිනිවන් පාලා තියෙන්නේ. එතකොට බලන්න ඒ කාලේ හැටියට ගත්තොත් දැන් අද තියෙන්නේ අපිට අවුරුදු නිකන් 70ක විතර සාමාන්‍ය ආයුෂක්නේ. අද කාලෙන් ගත්තොත් නිකන් අවුරුදු 20 වගේ. එතකොට 20 ගණන් වගේ. බුදුහාමුදුරන්ගේ කාලේ අවුරුදු 120ක් තිබිලත් පුංචි රාහුල හාමුදුරුව වැඩ හිටි අවුරුදු 40ත් 45ත් වගේ පුංචි කාලයක්. දවසක් උන්වහන්සේ භාවනා කරනකොට දැක්ක ආයුෂ ගෙවිලා ඉවරයි. ඒ වෙලාවේ කල්පනා කරා මං කොහොමද පිරිනිවන් පාන්නේ. උන්වහන්සේට සිතුවිල්ලක් ඇති වුණා මගේ පියාණන් වෙච්ච ලෝතුරා බුදුරජාණන් වහන්සේ තාම ලෝකේ වැඩ ඉන්නවා. මගේ මෑණියන් වහන්සේ තාම මනුස්ස ලෝකේ වැඩ ඉන්නවා. ඒ දෙන්නම ජීවතුන් අතර ඉන්නේ නැද්දී මම පිරිනිවන් පාන එක මනුස්ස ලෝකේ සුදුසුද කියලා හිතුවා. ඒ සිතුවිල්ල හිතනකොටම දෙවියන් ආරාධනයක් කරා රාහුලයන් වහන්සේ දෙවියන් වන අපටත් අනුග්‍රහ පිණිස ඔබ වහන්සේ දෙව්ලොවම පිරිනිවන් පාන සීක්වා කියලා ආරාධනයක් කරා. දෙවියන්ගේ ආරාධනිය පිළිගත්තා. පිළි අරගෙන බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිලා වන්දනා කරලා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට පිරිනිවන් පාන්න අවසර දෙන්න කියලා. මට පිරිනිවන් පාන්න කාලයයි. මගේ දැන් ආයුෂ ගෙවිලා අවසానයි කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් බැලුවා කුංචි රාහුල හාමුදුරන්ගේ ආයුෂ ගෙවිලා ඉවරයි. බුදුරජාණන් වහන්සේ වදාලා රාහුල ඔබ කොහෙද ඇහුව පිරිනිවන් පාන්න? ස්වාමීනි බොහෝ දෙවිවරු ඇවිල්ලා මට දිව්‍ය ලෝකෙම පිරිනිවන් පාන්න ආරාධනා කරනවා කියුවා. ඒ නිසා දෙවියන්ට අනුග්‍රහ පිණිස මම දෙව්ලොවම පිරිනිවන් පානවා කියුවා. බුදුරජාණන් වහන්සේ තුන් වතාවක් සාදුකාර දුන්නා. සාදු 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 රාහුල ඔබ දෙවියන්ටත් අනුග්‍රහ පිණිස දිව්‍ය ලෝකෙටම වැඩම කළා එහි පිරිනිවන් පාන්න කියුවා. ඒ වෙලේ බුදුරජාන් වහන්සේට වන්දනා කරලා වැඳගෙන වැඳගෙන කුටියෙන් එළියට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ වැඳ ඉන්න ගන්ධ කුටිය වටේට තුන් වතාවක් බුදු ගුණ කිය කිය ප්‍රදක්ෂිනා කරලා වැඳලා අපි චෛත්‍යයක් වන්දනා කරනවා වගේ කුටිය වටේට බුදු ගුණ කියලා ප්‍රදක්ෂිනා කරලා වන්දනා කරලා එහෙම පියවරෙන් පියවර කුටියට වැඳගෙන පස්සෙන් පස්සට ඇවිල්ලා අහසට පැන නැගලා තවුතිසා දෙව්ලොවටම වැඩම කරලා දිව්‍ය ලෝකේ තමයි පිරිනිවන් පෑවේ. එතකොට අද මේ වෙනකොට රාහුල මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා සියල්ල කොහෙද? දෙවියන් අතර තවුතිසා දෙව්ලොව පිරිනිවන් පෑවේ. දෙවියන් හරහා මනුස්ස ලෝකේ කෙනෙකුට ලැබුණොත් මිසක් ඒ සියලු ධාතුන් වහන්සේලාද දෙවියන් අතර වැඩෙන්නේ. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේත් වැඩෙන්නේ නැද්දි යසෝදරා රහත් භික්ෂුණියත් වැඩෙන්නේ නැද්දිමයි පුංචි රාහුල හාමුදුරන්ගේ ආයුෂ ඉවර වුණේ. සමහර අය උපතින්ම ගේන්නේ අඩු ආයුෂක්. ඒ නිසා ඒ ආයුෂ අවසන් වෙලා ආයුෂ ගෙවලා කෙනෙක් මැරුණොත් අපි ඒකට කියනවා ආයුක්කය මරණ. ඊළඟට පින්වතුනි තවත් බුදුරජාණන් වහන්සේ පෙන්නවා සමහරු ඉන්නවා ජීවත් වෙන්න ආයුෂ තියෙනවා. එයා උපතින්ගෙන ආපු ආයුෂ තියෙද්දී
කර්ම විපාකයක් ඉස්සර වෙන්න පුළුවන්. එහෙම කර්ම විපාකයක් ඉස්සර වෙලා මැරෙන්න සිද්ධ වුණොත් ඒකට අපි කියනවා කම්මක්ඛය මරණ. ආවිෂ තියෙනවා, හැබැයි කර්ම විපාක මතු වෙන්න පුළුවන්. ඒවා මහ පුදුමයි, සංසාරේ කරපු සමහර කර්ම තියෙනවා ඒවා පස්සෙන් පන්නන පැනගන්න පුළුවන් මාරකක් තියෙනවා. සමහර වෙලාවට රහත් උනත් විපාක දෙනේවත් තියෙනවා. කර්ම විපාක දැන් මුගලන් හාමුදුරන්ට අර හොරු පස්සෙන් ඇවිල්ලා උන්වහන්සේ එකපාරක් යතුරු හිලෙන් කියනවා සියුම් ශරීරයක් පවාගෙන මගහැරලා ගියේ. ඊළඟට වහලෙන් අහසට පැන නැගලා පියස්සෙන් අහසින් වැළිය. දෙවනි පාර හොරු ගහලා කුටිය කඩන්න ලෑස්ති වෙනකොටම අහසින් වැළිය. තුන්වෙනි වතාවේ උන්වහන්සේ බැලුවා, ඇයි මේ පිරිස මගේ පස්සෙන් ආයේ ආයෙමත් එන්නේ? බලනකොට තමන්ම සසරි කරපු කර්ම විපාකයක් මේ. එදා ඒකට මූණ දුන්නා. එතකොට අපිට පේනවා සංසාරේ අපි කරපු සමහර කර්ම තියෙනවා, ඒවා මෙලව විපාක දෙන්නත් පුළුවන්. සමහර ඒවා තියෙන උපපච්ච වේදනිය. ඊළඟ ජීවිතේ විපාක හම්බෙනවා. අපරාපරිය වේදනිය කියන්නේ සමහර කර්ම අපි නිවන් දකින්නකම් විපාක දෙනවා. හැම ආත්මිකදීම මතුවේවි විපාක දෙන්න බලවත් කර්මක් තියෙනවා. ඒ වගේ දැන් ඔබ අහලා ඇති, අපේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ දවසක් අම්මා තාත්තා දෙන්නටම එකම පුතෙක් හිටියා, පොඩි පුතෙක්. මේ දරුවා බොහෝ බාරහාර වෙලා බොහෝම මහන්සි වෙලා තමයි මේ දරුවා ලැබුණේ. ඒ නිසා මේ දරුවට හරිම ආදරෙන් මේ දෙමව්පියෝ දෙන්නම දරුවා හදා වඩා ගත්තා. මේ අය අදහන තාපසයන් වහන්සේ නමක් ඉන්නවා දූපතක. දැන් චුට්ටක් දරුවා වඩාගෙන කියන්න පුළුවන් වෙනකොට දරුවා වඩාගෙන එක්කන් ගියා තාපසයන් වහන්සේ ළඟට. එක්කන් ගිහිල්ලා දැන් ආශිර්වාද ගන්න තාපසයන්ටත් බාර වෙලා ඔහුම තමයි දරුවා ලැබුණේ. අම්මා තාත්තා දෙන්නම බොහෝම සද්ධාවෙන් තාපසයට වැඳා. එතකොට මේ තාපසයන් වහන්සේ කියනවා දීඝායුකෝ භවಂತಿ, දීර්ඝායුෂ ලැබේවා කී. අපි ආයුබෝවන් කියනවා, සුවපත් වේවා කියනවා, දීර්ඝායුෂ ලැබේවා කියනවා. ඒ වගේ දීඝායුකෝ භවಂತಿ, දීර්ඝායුෂම ලැබේවා කියලා ආශිර්වාදයක් කරා. ඒ වෙලේ අම්මා තාත්තා පුතේ වඳින්න වඳින්න කියලා අර පොඩි පුතාවත් තාපසයට වැඳෙව්වා. තාපසයන් වහන්සේ සද්ද නැතුව හිටිය, වචනයක්වත් කීවේ නැහැ. දැන් අම්මා තාත්තා අහනවා, අනේ ඇයි මේ අපේ පුතාට ආශිර්වාද කරන්නේ නැත්තේ? මේ අපේ පුතා. එතකොට තාපසයන් වහන්සේ කියනවා මේ දරුවා ජීවත් වෙන්නේ තව දවස් 7යි කියලා. ආශිර්වාද කළ වැඩක් නැහැ කියලා. පෙර සසර කරපු අකුසලයකට දවස් 7කින් මැරෙනවා කියලා. දැන් හිතන්න ඔය වගේ අනාගතේ පේන 이르දි බල සම්පන්න තාපසේ කොහොම කතාවක් කිව්වොත් එකපාරට මේ අම්මා තාත්තට කොච්චර දුකක් ඇති වෙනවද? ඒ වෙලාවෙම කෑ ගහලා අඬන්න ගත් අනී අපේ දරුවා බේරලා දෙන්න. එතකොට තාපසයා කියනවා මට අනාගතේ පේනවා, හැබැයි වෙන දේ වළක්වන්න මන් දන්නේ නැහැ කි. අන්න බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා සැවැත් නුවර ජේතවනේ. උන්වහන්සේ ළඟට දරුවා අරගෙන යන්න උන්වහන්සේ පිහිට වෙයි කියෝ. ඒ වෙලාවේ අම්මා තාත්තා දෙන්න දරුවා වඩාගෙන දුවගෙන ආව සැවැත් නුවර ජේතවනේට. ජේතවනාරාමයට ඇවිල්ලා එදා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. අර විදිහටම ඉස්සල්ලාම අම්මයි තාත්තයි වන්දනා කරා බුදුරජාණන් වහන්සේට. එතනදී බුදුරජාණන් වහන්සේත් ආශිර්වාදයක් කරා දීඝායුකෝ භවಂತಿ, දීර්ඝායුෂම ලැබේවා කියලා අම්මා තාත්තට ආශිර්වාද කරා. පුතේ වඳින්න වඳින්න මේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ කියලා අර පොඩි පුතාවත් වැන්දෙව්වා. අපේ බුදුරජාණන් වහන්සේ නිහඬවම වැඩ හිටිය, වචනයක්වත් දේශනා කරේ නැහැ. දැන් දෙමව්පියන්ට සැකේ වැඩි, අනේ ස්වාමීනි ඇයි භාග්‍යවතුන් වහන්සේ කියලා. එතකොට කියනවා මේ දරුවා තව දවස් 7යි කියව ජීවත් වෙන්නේ. අර තාපසයා කියපු දේම බුදුරජාණන් වහන්සේත් ඒ විදිහටම කියා හිටියේ. ඒ තාපසයාටත් අනාගතේ පේනවා, හිත වඩමු කෙනෙක්. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේට මේ අම්මා තාත්තා වැඳලා කියනවා, අනේ ස්වාමීනි කොහොම හරි දරුවා බේර ගන්න ඕනේ, අපිට ඉන්නේ මෙච්චරයි කියලා, මේ ළමයා කොහොම හරි බේරලා දෙන්න කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා දරුවා බේරන්න නම් ක්‍රමයක් තියෙනවා කියලා. මේ දරුවා පෙර සසරි කරපු අකුසලයකට වෛර බැඳගෙන අවිරුද්ධ කියලා යක්ෂයෙක් පස්සෙන් පන්නගෙන එනවා කියලා දරුවා ගොදුරු කරගන්න. සංසාර අකුසලයකට වෛර බැඳගෙන එනවා යකෙක්. එතකොට මේ යක්ෂයාට
දවස් හතක් අවස්ථාවක් වෙනවා වෛශ්‍රවණ දෙවියන්ගෙන් වරයක් අරගෙන තිනවා අර පෙර අකුසල විපාකින් දරුව ගොදුරු කරගත්. බුදුරජාණන් වහන්සේ වදාලා මේ දරුව මැද තියාගෙන දින හතක්ම පිරිත් කියන්න කියලා. පිරිත් මණ්ඩපයක් හදලා ගෙදර. දැන් ගමේ මිනිස්සුත් එකතු කරගෙන අම්මා තාත්තා ගිහිල්ලා බොහොම සතුටින් මිනිස්සුන්ගේ උදව්ව ඇතුව පිරිත් මණ්ඩපයක් හැදුවා. දරුව මැද තියාගෙන භික්ෂුන් වහන්සේලා ජීතවනින් වඩම්මලා එක දිගට සතියක්ම පිරිත් කිව්වා. හත්වෙනි දවසේ බුදුරජාණන් වහන්සේ පිරිත් මණ්ඩපයට වැඩම කරලා උන්වහන්සේ පිරිත් අවසන් කරලා දෙවියන්ට පින් දීලා අවසන් කරා. ඒ වෙලාවේ අර පුතාව එක්කන් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කෙරෙව්වා. අන්න එතනදී බුදුරජාණන් වහන්සේ ආශිර්වාදයක් කරා, දීඝායුකෝ භවಂತಿ, දීර්ඝායුෂම ලැබේවා කියලා ආශිර්වාදයක් කරා. දැන් අම්මා තාත්තට හරිම සතුටුයි. ඇහුවා, අනේ ස්වාමීනි, අපේ පුතාට දැන් ආයුෂ තියෙනවද? දැන් අර මාරකී ගෙවුණාද? බුදුරජාණන් වහන්සේ වදාළ මේ දරුවා අවුරුදු 120ක්ම ජීවත් වෙනවා කිය. ඒ මාරකී ගෙවුණා කිය. ඒ දේශනාවේ තියෙනවා එදා බුදුරජාණන් වහන්සේ සංඝයාව යොමු කරලා පිරිත් කියද්දී බෝමාටු දෙවියන්ගේ ඉඳන් අකනිටා බඹලව දක්වා දෙවියන් අහසේ පිරිලා ඉතිරිලා පිරිත් ඇහුවා කිය. දෙවියන් පිරිත් අහන්න අහසේ පිරිලා ඉතිරිලා හිටපු නිසා අර අවිරුද්ධ කියන යක්ෂයාට ලං වෙන්න බැරි වුණා කියන දවස් හතම. දින හත පැන්නට පස්සේ දරුවගේ මාරකෙක් පැන්නා. අකුසලී ගෙවුණා. ඊළඟට බලවත් වෙන්නේ කර්මයක් ගෙවිලා අවසන් වෙනකොට, පිනක් මතු වෙනකොට දැන් ආය අර මනුස්සයාට අවසරයක් නැහැ ළමයට ලං වෙන්න. අන්න ඒකෙන් අකුසලී ගෙවා ගත්තා. දෙවියන් වට වෙලා හිටපු නිසා අමනුෂ්‍යයට ලං වෙන්න බැරි වුණා. ඒකෙන් දරුවගේ ජීවිතය ආරක්ෂා වුණා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ඔබ දන්නවා අදත් අපි වඳිනකොට ගාථාවක් කියන්නේ අභිවාදන සීලිස්ස කියලා ගාථාවක් කියනවා. මෙන්න මේ ගාථාවෙන් බණහලා තරුණ වයසේදී සෝවාන් ඵලයට පත් වුණා. අවුරුදු 120ක්ම මේ දරුවා ජීවත් වුණා. ඒ තමයි ආයු වඩන කුමාරයා. මේ බුද්ධ ශාසනය එදා නම තිබ්බා ආයු වඩන කුමාරයා කියලා. අභිවාදන සීලිස්ස කියන ගාථාව මුල් කරගෙන බුදුරජාන් වහන්සේ දහම් දේශනකොට ඒ බණ අහල සෝවාන් වුණා. එතකොට බලන්න, නිකන් හිතන්න, අවුරුදු 120ක් ජීවත් වුණා. සෝවාන් වුණා. එතකොට සෝවාන් වෙන්න පිනක් තිබ්බ අවුරුදු 120ක් උපතින් ආවිෂ අරගෙන ආපු කෙනෙක්. පුංචි කාලෙම මාර්ගයකට අහු වෙන්න ගියේ නැද්ද? කර්ම විපාකයකට ගොදුරු වෙන්න ගියා. යන්තම් බුදුරජාණන් වහන්සේ හිටපු නිසා බේරගත්තා. ඒ නිසා අපිට පේනවා ආවිෂ තියෙද්දි කර්ම විපාක ඉස්සර වෙන්න පුළුවන්. ඒවට අපි කියනවා කම්මක්කය. ඔය දෙකම එකතු වෙන වෙලාවකුත් එනවා. ඒකට කියනවා උභයක්ඛය කියලා. ඒ කියන්නේ ආවිෂ ගෙවෙනකොටම කර්ම විපාකයත් එකතු වෙනවා. සමහරු ඉන්නවා දැන් ওই මුගලන් හාමුදුරන්ටත් ඒ වගේ. හැම ආත්මිකම ආවිෂ ගෙවෙනකොට ගුටි කාලා මැරෙන්න ක්‍රමයක් හැදෙනවා කියන. උන්වහන්සේ අර හුරු වට කරලා පහර දෙන්න හදපු වෙලාවේ අවසානයේ උන්වහන්සේ බලනවා, ඇයි මගේ පස්සෙන් නැවත නැවතත් මෙහෙම දෙයක් එන්නේ? මම පෙර කරපු කර්මයක් දෝ කියලා ආපස්සට බලාගෙන බලාගෙන ගියා. බලනකොට උන්වහන්සේ දැක්කා ආත්ම 100ක් බැලුවා. බලන හැම ආත්මිකම ආවිෂ ගෙවෙනකොට ගුටි කාලා මැරිලා තියෙනවා. ආත්ම දාහක් ලක්ෂයක් ආපස්සට බැලුවා දිවසි. හැම ආත්මිකම ආවිෂ ගෙවෙනකොට ගුටි කන්න ක්‍රමයක් හැදෙනවා. එතකොට බලන්න, ඒවට කියන උභයක් කිය. ආවිෂ ගෙවෙනකොට කර්ම විපාකෙත් එකතු වෙනවා. ආවිෂ ගෙවීමයි කර්ම විපාකයයි එකවර විපාක දීලා මැරෙනවා. එහෙම කෙනෙක් මැරුණොත්, ඒ විදිහට කෙනෙක් මරණයට පත් වුණොත් අපි කියනවා උභයක් කිය. ඔය ක්‍රම දෙක තුනින්ම නැතුව මැරෙන්නත් පුළුවන්. එහෙම මැරෙන අය නැද්ද? ඕනි තරම් ඉන්නවා. ඒවට උපච්ඡේද මරණ කියලා කියන ස්වභාවික විපත්. දැන් සුනාමිය ආවා. 40,000ක් විතර මැරුණා. හැමෝගෙම ආවිෂ ඉවර වුණාද? මුළු දකුණු ආසියාවේ ගත්තොත් ලක්ෂ 2ක් විතර සුනාමියෙන් මැරුණා. අපේ රටේ 40,000ක් විතර මැරුණා. ඉන්දියාවේ මැරුණා. එතකොට මේ වගේ රටවල් ගානකට සුනාමි බලපෑ.
එතකොට මුළු දකුණු ආසියාවටම කර්ම විපාකයක්ද? නෑ, එහෙම දෙයක්වත් නෙමෙයි. එතකොට ඒවට කියන්නේ උපච්ඡේද, ස්වභාවික විපාක. ගිනි කඳු පුපුරනෝ, නායනෝ, භූමිකම්ප ඇති වෙනෝ, හදිසි අනතුරු විපාක, නොසිතන විදිහේ විපත් වලට මුහුණ දෙනෝ, ඒවට අපි කියන උපච්ඡේද. ජීවත් වෙන්න ආවිෂ තියෙද්දි කර්ම විපාකයක්වත් නොවි, ඒ දෙකම එකවර එකතු නොවි විපත් වලින් මැරෙන්න පුළුවන්. උපච්ඡේද. එතකොට අපිට පේනවා නේද, අපි මේ යන සංසාර ගමනේ මොන ක්‍රමෙන්වත් මැරෙන ක්‍රමී හොයන්න පුළුවන්ද? හොයන්න බෑ. කේන්දරේ බල්ල කියයි මෙයාට ආයුෂ තියෙනවා, බහුවදාට මැරිලා. ඒ වගේ කොච්චර අපිට අත්දැකීම් තියෙනවද? හොයන්න බෑ. ස්වභාවික විපත්, භූමිකම්පා, නායා, ගිනි කඳු පුපුරන ඒවා, ඕවා කියන්න පුළුවන්ද? ඒ නිසා අපිට මරණය කියන එක නත්ති ජාත සමරණක්. ඉපදුනා නම් ඒකාන්තෙන් අපි කරා මරණේ ඉනවාමයි. කවද, කොතන, කොයි මොහොතේ, මොන වෙලාවෙද කියන්න මැරෙන්න වයසක් තියෙනවද? මව් කුසේ පිළිසිඳගත් තැන ඉඳන් හැම මොහොතකම මැරෙන්න පුළුවන්. මව් කුසවල ඇතුලේ කොච්චර මැරෙනවද? උපදින්න ගිහිල්ලා මැරෙනවා, සෙල්ලම් කරන වයසේ මැරෙනවා, කිරි දිදී ඉන්නේ නැති අම්මලා දරුවෝ එහෙම ඔඩොක්කුවේ මැරෙනවා. ඒ නිසා මරණයට වයස බීදයක් නැහැ. දැන් බලන්න, ජීවත් වෙලා ඉන්න තාක්කල් ඊළඟට පිය විප්පයෝගෝ දුක්ඛෝ, ප්‍රියයන්ගෙන් වෙන් වෙන්න සිද්ධ වෙනවා. දැන් අපි මේ කතා කරන්නේ දුක්ඛාරි සත්‍ය. ඉපදීම දුකක්, ලෙඩවීම දුකක්, වයසට යෑම දුකක්, මරණීය දුකක්. ඊළඟට පියෙහි විප්පයෝගෝ දුක්ඛෝ, ප්‍රියයන්ගෙන් වෙන් වෙනවා. දැන් නිකන් හිතන්න, අපේ පවුලේ 10 දෙනෙක් කියන්නේ කවදා හෝ මළගෙවල් කීයක්ද ඉතන? 10ක්. අපි කැමති වුණත් අකමැති වුණත් එක එක කෙනා ඉස්තර වෙවි යනවා. ඒක බුදුරජාණන් වහන්සේ උපමාවක් පෙන්නනවා. ගවයෝ මරණ මිනිස් මිනිස්සේ හරක් මරණ කෙනෙක් හරක් රංචුවක් කොටු කරගෙන තියාගෙන ඉන්නවා. එක එක ගවයාව මරන්න අරගෙන යනවා. සමහර දවසට වයසට ගිය ගවයෙක් ගෙනියනවා, එළදෙනක් ගෙනියනවා, හරකෙක් ගෙනියනවා, පැටියෙක් ගෙනියනවා. ඒ වගේ ඒ ඒ ගව රංචුවෙන් එක එක ගවයා ගවයෝ මරන්න මරන්න ගෙනහිල්ලා ගවයෝ මරන්න මරලා දානවා. ඒ වගේ තමයි කියනවා බුදුහාඳුරු පෙන්නනවා, මහණෙනි ගවයෝ මරන්න අර ගව රංචුවේම ගවයෝ බලාගෙන ඉන්නේ නැති එක එක ගවයව මරන්න ගෙනියනවා වගේ. නෑදෑයෝ, ඥාති, හිත මිත්‍ර ආදී හඬා වැළපෙද්දී පවුලේ එක එක කෙනා මාරේ අරගෙන යනවා කියන. දැන් බලන්න, අපි කාටත් සංසාරේ ඕක අත්දකින්න වෙනවා. අපේ පවුලේ 10 දෙනෙක් කියන්නේ හැමදාම ඉන්න පුළුවන් ওই 10 දෙනාටම එක එක කෙනා ඉස්සර වෙනවා. වයස පිළිවෙලට යනවද? එහෙම එකක් නැහැ. දෙමව්පියෝ ඉන්නේ නැද්දි දරුවෝ මැරෙනවා. එක්ක ස්වාමියා ඉදිරියේ බිරිඳ මැරෙනවා. බිරිඳ ඉදිරියේ ස්වාමියා මැරෙනවා. සහෝදරයෝ ඉන්නේ නැද්දි සහෝදරියෝ මැරෙනවා. එක එක කෙනා ඉස්සර වෙනවා, වයස පිළිවෙලට යනවා නෙමෙයි. ඒ නිසා පිය විප්පයෝගෝ දුක්ඛෝ, මේ ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්. ඒක ආර්ය සත්‍යය. ඒක අපිට වළක්වන්න බෑ. ඊළඟට අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ, ඒකත් අවබෝධ කර යුතු ආර්ය සත්‍යෙම දුක්ඛාරි සත්‍යයට අයිති දෙයක්. ජීවත් වෙලා ඉන්නකම් අප්‍රියයන් සමග එකතු වෙන්න වෙනවා. දැන් ඔබට හතුරෝ නැද්ද? ජීවිතේ හිටන් හතුරෝ ඉන්නවද නැද්ද? ඉන්න ඕනේ, හැමෝටම ඉන්න ඕනේ. බුදුරජාන් වහන්සේටත් හිටියානම් අනිත් අයට නැති ඉන්නේ කොහොමද නේ? ඒ නිසා හතුරු හැදෙන්න ආයි අපි වැරදි කරන්න ඕනේ නැහැ. දැන් සේරිවාණිජ කතාව අහලා ඇතිනේ. සේරිවාණිජ කතාවේ අර දේවදත්ත වෛර බැඳ ඉතන ඉඳන් කියනවනේ. එදා අපේ බෝසතාණන් වහන්සේ රන් තැලියට සාධාරණ මිලක් ගෙවලා සාධාරණ වෙළඳාමක් නෙකරි. එතකොට සාධාරණ වෙළඳාමක් කරපු නිසා අසාධාරණ වෙලින්ද වෛර බැඳද නැද්ද? වෛර බැඳා. හතුර සසරේ ආවේ සාධාරණ වෙළඳාම් කරනකොට අසාධාරණින් ජීවත් වෙන කෙනා වෛර බඳිනවා. ඔබ සිල් රකින්නකොට සිල් රැක ගන්න බැරි කෙනා වෛර කරනවා. ඒක තමයි රටේ ලෝකේ හැටි. කෙලෙස් සහිත ලෝකයාගේ ස්වභාවය. භාවනා කරනකොට භාවනා කරගන්න බැරි අය ඊරිසියා කරනවා, වෛර කරනවා. ඔබ පින් කරනවා නම් පින් දහම් කරන්න බැරි
අකුසලේට හිත ඇදෙන කෙනාට කරන පින්කම් වලට බණින කොච්චර ඉන්නවද? ඒක තමයි ස්වභාවය. ඒ නිසා මේ සංසාරේ දැන් බලන්න අර සාධාරණ වෙලඳාමක් කරපු එදා අපි බෝසතාණන් වහන්සේට වෛර බැඳපු මේ වෙලෙන්දා රන්තැලිය ඉල්ලගෙන පස්සෙන් ඇවිල්ලා එනකොට එදා අපි බෝසතාණන් වහන්සේ ඔරුවක නැගලා ගඟෙන් ඉතර වෙනවා. ගංගියුරට ඇවිල්ලා කෑ ගහලා කිව්වා, ඒ රන්තැලිය මට ඕනේ, මට මගේ අන්තිමට සාප කරා, මං සංසාරින් මේ පස්සෙන් එනවා, මං උඹෙන් පලි ගන්නවා. කොච්චර ආත්මවල මුණ ගැහුණාද? මේ හතුර මුණ ගැහිච්ච හැම ආත්මිකම වගේ පලි ගත්තා. බුදු වෙච්ච ආත්මෙ මරන්න සැලසුම් කරා, අලි කුලප්පු කරලා යුවා, ගල් පෙරළු අන්තිමට තමන්ගේ මතින් සාසනීයටම රිංගලා සිවුරක් දාගෙන මේ බුද්ධ සාසනීයටම ඇවිල්ලා සංඝ බේදී කළා. එතකොට බලන්න අර වෛර බැඳපු වෛරක්කාරය කොච්චර සසරේ පස්සෙන් ආවද? ඒ නිසා හතුර මුණ ගැහෙනවා. බලන්න සමහර වෙලාවට දැන් ඔබ බිම්බිසාර රජුරුව ගැන හිතන් සෝවාන් වෙන්න පින තිබ්බා. බුද්ධ ප්‍රමුඛ සංඝයාටම තමන්ගේ රාජකීය උයන ආරාමයක් හදලා පූජා කරා, වේලුවන ආරාම. දහස් ගණන් සංඝයාට දන් දුන්නා, පින් කරා, බණහල සෝවාන් වුණා. හැබැයි සංසාර හතුරේ කව පලිගන්න. දරුවෙක් හැටියට හතුර ඇවිල්ලා දේවියගේ කුසේම පිළිසිඳ ගත්තා. එතකොට අජාසත්ත කොච්චර පලිගත්තද, කොච්චර ආදරෙන් හදා වඩා ගත්තත් අන්තිමට වද දීලා වද දීලා කණ්ඩ නොදී හිර කරලා යටිපතුල් පළල ලුණු දාලා ගිනි පොකුරු නැවිද්දෙව්වා කිය පිය රජුරුවන්. එච්චර වද දීලා වද දීලා තමන්ගේ පියාව මරන්න. එතකොට අපිට පේනවා සංසාර හතුරු කියන අය එක එක ස්වරූපෙන් අපිට මුණ ගැහෙනවා. මේ සසරේ හැටි තේරුම් ගන්න අපි ජීවත් වෙන්නේ මෙවැනි සංසාරේ. ජීවත් වෙලා ඉන්න තාක් කල් හතුරු මුණ ගැහෙනවා. සමහර වෙලාවට සංසාර හතුරා ඉන්නේ පෙම්බතෙක් විදිහට, පෙම්බතියක් විදිහට. එහෙම නැද්ද? සමහර වෙලාවට මේ ලංකාවේ දැන් ගත්තොත් දෙකෝටියක් විතර ඉන්නවනේ. ඔය ලක්ෂ ගණන් ඉන්න සමාජයේ ඔබ ජීවත් වෙන මේ රටේ උනත් කෙනෙක් ඉඳලා හිටලා දැක්ක ගමන් හිත ඇදිලා යන්න පුළුවන් කෙනෙකුට. මට නිකන් සංසාර පුරුදු ගතියක් තීරෙනවා, නිකන් සංසාර පුරුද්දක් වගේ එහෙමයි ඇදිලා යන්නේ. කවුරු එපා කීවත් පස්සෙන් ගිහිල්ලා ගිහිල්ලා කොහොම හරි හිතවත් වෙලා යාළු වුණා කියලා හිතත් ඊට පස්සේ විවාහ වෙලා කාලයක් ඉඳලා ඒ මිනිහගෙම මැරුම් කණයි නැද්ද? ඉන්නවා. අපිට මුණ ගැහිලා තියෙනවා. මම ওই හරියට බන්ධනාගාරවල මම බණ කියලා තියෙනවා. මට මුණ ගැහිලා තියෙනවා. අවුරුදු 10 ආදරය කරලා බැඳලා බිරිඳව මරලා ඉල්ලුම් ගහට්නිය වෙච්ච මිනිස්සු. එතකොට අපිට පේනවා අර ආදරය කරන කාලේ පෙවුනද කවදා හරි මාව මරන්නේ මෙයා කියලා? මේ මගේ මාර්යා කියලා දැක්කද? නැහැ. එතකොට සංසාර හතුරට ඇදෙනවා ආදරේ ස්වරූපින් ඇදිලා යනවා කර්ම විපාකෙට. දරුවෝ එනවා හතුරු හැටියට. දෙමව්පියන්ට නොයේක් විදිහට වද දීලා වද දීලා අම්මා තාත්තව සමහරලාට මරලම දාන. එක්ක නොමර මරනවා දෙමව්පියන්. දෙමව්පියෝ නැද්ද සංසාර හතුරු හැටියට එන? ඉපදිච්ච ගමන් ළමයින්ගේ බෙල්ල මිරිකලා මරන අම්මලා නැද්ද? ඉන්නවා. දැන් බලන්න ওই පූසියෝ ඉන්නේ. දාපු ගමන් පැටවුන් ඔකන්. ඒ වගේ මේ සසරේ ස්වභාවය අපිට අප්‍රිය අමනාප සංසාර හතුරු මේ සසරේ යන තාක් මුණ ගැහෙනවා. කොහෙ ගියත් සැනසීමෙන් ජීවත් වෙන්න පුළුවන් තැනක් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නනම් මේක අවබෝධ කරගන්න. අවබෝධ කරගත යුතු දුක තමයි ওই දුක්ඛාරි සත්‍ය. එතකොට ඇයි අපිට මෙහෙම වෙන්නේ? ඇයි අපිටම මෙහෙම වෙන්නේ කියලානේ අපි හිතන්නේ. අපිට කරදරයක් එනකොට, දුකක් එනකොට, ප්‍රශ්නයක් එනකොට, විපතක් එනකොට, හතුරන්ගෙන් කරදර එනකොට, ප්‍රියයන් අහිමි වෙනකොට ඇයි අපිට මෙහෙම වුණේ කියලා අපි හිතනවා. හැබැයි අපිට තේරෙන්නේ මේක තමයි ධර්මය, මේක තමයි ආර්ය සත්‍ය, මේක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. දැන් අපිට නිකන් අවංකව හිතන්න අපි බෝධි පූජා තියෙනවා. එක පිනක්.
අපි බෝධීන් වහන්සේට පුද පූජා තියන්න ඕනේ, බෝධි පූජාවක් කරන්න ඕනේ අවංකවම. ඇයි? අපේ බුදුරජාණන් වහන්සේ පාරමී පුරාගෙන එනකොට හැම බුදු කෙනෙකුටම බුදු වෙන්න බෝධියක් තියෙනවා. අපේ බුදුරජාණන් වහන්සේට බුදු වෙන්න සේවන දෙන බෝධිය පෙර එදා දීපංකර බුදුහාමුදුරන්ව බුදු ඇසින් බලලා දේශනා කරනවා. තව සාරා සංකීය කල්පලක්ෂයකට පෙර මේ සුමේද නම් තාපසයන් වහන්සේ ගෞතම නමින් සම්බුද්ධත්වයට පත් වෙනවා. එදාට සාරිපුත්ත මොග්ගල්ලාන නමින් අග්‍රශ්‍රාවක යුවලක් ඒ ශාසනයේ පහළ වෙනවා. එදාට ඇසතු බෝධිය බෝධීන් වහන්සේ බවට පත් වෙනවා. එතකොට මේ පෙර බුදුවරු පවා දකින්න අනාගත බුදුවරුන්ගේ බෝධීන් වහන්සේලා. එතකොට මේ බෝධීන් වහන්සේ කියන්නේ අපි ගත්තහම අපේ බෝසතාණන් වහන්සේ සමග සහජාත වස්තු බහල ඇත. එදා අපේ බෝසතාණන් වහන්සේ මව කුසින් බිහි වෙච්ච දවසේමයි ඇසතු බෝධියේ බෝ අංකුරේ වජිරාසනේ ළඟින් මතුවෙන්නේ. කවුරුත් හිටෙව්වා නෙමෙයි. පෙර පිනට සංසාර පුණ්‍ය ශක්තියට වජිරාසනේ ළඟින් මව කුසින් බිහි වෙනකොටම බෝ අංකුරේ පහළ වෙනවා. එදාම තමයි චන්න ඇමතියා, කන්ත කස්සයා, යසෝදරා ඒ විසප්පුන් පොහෝ දවසෙමයි ඉපදුනේ. එතකොට අපේ බෝසතාණන් වහන්සේ අවුරුදු 29ක් ගිහි ජීවිතයේ ගත කරලා අබිනිෂ්ක්‍රමණය කරලා අවුරුදු 6කට ආසන්න කාලයක් දුෂ්කර ක්‍රියා කරලා බෝධීන් වහන්සේ සේවනට වඩිනකොට උන්වහන්සේගේ වයස අවුරුදු 35යි. ඒ වෙනකොට උන්වහන්සේ වෙනුවෙන් පහළ වෙච්ච බෝධීන් වහන්සේගේ වයසත් හරියටම අවුරුදු 35යි. ඒ බෝධි මූලයේ තමයි ඉස්සල්ලාම කුසතන ටික උතුරු දිශාවට එළන්නේ. බෝධි මූලෙම කම්පාවට පත් වෙනවා පොළොව. එතකොට උන්වහන්සේට වැටහෙනවා පෙර බුදුවරු මේ භූමියේ බුදු වුණා නම් උතුරු දිශාව නෙමෙයි සුදුසු. ආයිමත් කුසතන ටික අරගෙන දකුණු දිශාවට එළනකොට පොළොව කම්පා වෙනවා. එතකොට හිතෙනවා එහෙනම් දකුණු දිශාවත් සුදුසු නෑ. ඒ වෙලේ බටහිර දිශාවට කුසතන එළනවා. එතකොටත් පොළොව කම්පා වෙනවා. නැගෙනහිර දිශාවට කුසතන එළනකොට පොළොව කම්පා වෙන්නේ නෑ. අන්න එතකොට උන්වහන්සේට වැටහුණා පෙර බුදුවරු මේ භූමියේ හෝ ලෝතුරා සම්බුද්ධත්වයේ ලැබුවා නම් නැගෙනහිර දිශාවටමයි වැඩෙන්නේ නැත්තේ. අර බෝධි මූලෙම නැගෙනහිර දිශාවට කුසතන එළලා වජිරාසනයේ මත වැඩ ඉඳලා අවබෝධ කරගත්තේ ওই චතුරාරි සත්‍ය. එතකොට බෝධි මූලයේම බුදු කෙනෙක් අවබෝධ කරගන්නෙම මේ දුක්ඛාරි සත්‍ය. දුක කියන්නේ ආරි සත්‍ය. දුකේ හට ගැනීම තණ්හාව මේ කාරි සත්‍ය. මේ දුක ආය ආයමත් හැදි හැදි පටිච්ච සම්පාදයක් එක්ක අපි සංසාරේ යන්නේ තණ්හාව නිසා, අවිද්‍යාවත් තණ්හාවත් නිසා. ඒ කාරි සත්‍ය. දුක්ඛ නිරෝධ නිවන තණ්හක්ඛයෝ රාද නිබ්බාන තණ්හාව ශේකිරි ආරි සත්‍ය. ඒ පිණිස අපි අනුගමනය කරන්න ඕනේ මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේ චතුරාරි සත්‍ය තමයි ගුරු උපදේශ රහිතව බෝධි මූලය අවබෝධ කරේ. එතකොට ඒ නිසා බෝධීන් වහන්සේ පූජනීයයි. බුදු කෙනෙක් සාරා සංකීය කල්පලක්ෂයක් පාරමී පුරාගෙන ඇවිල්ලා ඒ උතුම් චතුරාරි සත්‍ය ගුරු උපදේශ රහිතව අවබෝධ කරගත්තේ බෝධි මූලෙ. ඊළඟට බුදු වෙලා සතියක් ඒ ධර්මයේම මෙනෙහි කර කර විමුක්ති සුවයෙන් වැඩ හිටියා. දෙවනි සතියේ නේත්‍ර පූජාවකින් පූජා පැවැත්තා. දැන් ඕව දැනගෙන අපි බෝධීන් වහන්සේට පූජාවක් තියන්න ඕනේ. අනේ අපි සරණ ගිය අපේ බුදුරජාණන් වහන්සේ උතුම් චතුරාරි සත්‍ය අවබෝධ කරේ මෙතන. මේ වගේ බෝධීන් වහන්සේ නමක් සිවනේ නේද? එතකොට දැන් බලන්න අපි බෝධීන් වහන්සේට බුදු ගුණ සිහි කරලා චතුරාරි සත්‍ය සිහි කරලා මේ පටිච්ච සම්පාදේ බෝධි මූලය අවබෝධ කරපු හැටි මේවා සිහි කරලා අපි බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් වන්දනා කර යුතු ත්‍රිවිධ චෛත්‍ය අතර පාරිභෝගික ගණයට තමයි ජයශ්‍රී මහ බෝධිය අයිති වෙන්නේ. හැබැයි අපි බෝධි පූජා තියන්නේ බොහෝ වෙලාවට අවංකව හිතන් ආර්ය සත්‍ය කන පිට හරවන්න නෙමෙයි. ලෙඩ වෙන්න එපා. එතකොට ලෙඩවීම ආර්ය සත්‍යය. අපිට බෝධි පූජා තියලා ලෙඩ වෙන එක නවත්තන්න පුළුවන්ද? අපිට ලෙඩක් හැදෙනකොට අපි ඔන්න දුවනවා බෝධි පූජා තියන්න.
අපේ අරමුණ මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරපු බෝධීන් වහන්සේට පූජාවක් තියෙන එක නෙමෙයි. එතනට ගිහිල්ලා ආර්ය සත්‍ය අනිත් පැත්ත හරවන්න අපි ප්‍රාර්ථනාවක් කරමු. වයසට යන කෙනා වයසට යන්න එපා, ජරාවට පත් වෙන්න එපා. යාව කොහොම හරි නැකිට්ටුවල දෙන්න. දැන් ඉක්තැන් වෙලා උත්පල වෙලා යා දුක් විඳිනවා, යාව කොහොම හරි සනීප කරලා නැකිට්ටවන්න ඕන බෝධි පූජා තියලා. ඊළඟට මැරෙන්න යන කෙනා, දැන් ඔය වගේ අපිට දෘෂ්ටිය වැරදුනාට පස්සේ වෙන්නේ, දැන් අපි ගමු අපි කවුරු හරි ලෙඩෙක් මරණාසන්න වුණා පවුලකින්. අපි දුවගෙන යන කොහෙන් හරි කේන්දරයක් බලන්න හරි අපි ගියා. ඊට පස්සේ කියනවා බෝධි පූජා හතක් තියන්න. බෝධි පූජා වටිනවා පිනක්. හැබැයි බෝධි පූජාව තියන්න ඕනේ බුදුරජාණන් වහන්සේට බුදු වෙච්ච බෝධියට කරන පූජාවක්නේ. දැන් අපි බෝධි පූජා තියන්නේ මොකටද? මැරෙන්න යන කෙනා බේර ගන්න. මැරෙන්න එපා කියලා ආහරි සත්‍ය අනිත් පැත්ත හරවන්න දැන් බෝධි පූජාවක් තියෙනවා. බෝධි පූජා හතක් තියන්න කීවා. තුන හතර තියාගෙන යනකොට මිනිස්සු මැරෙනවා. දැන් වැරදි කාර්යය කවුද? බෝධිය. ඊට පස්සේ බෝධියට බැන බැන යන්නේ නැද්ද? කෝ අපි බෝධි පූජා තිබ්බ අපිට බැලුවා. අපිටමයි මේ හෙනගෙඩි. අර බුදුහාඳුරන්ට බයිනවා, බෝධියට බයිනවා, තුනුරුවන්ටත් බනිනවා. ඕම් මිනිස්සු නැද්ද? එතකොට බලන්න අපි තේරුම් ගන්නට ඕනේ මේ එකයි ලෞකික සම්මාදිට්ඨියක් නැතුව අපි පින්කම් කරන්න ගියාම පින්කම් කියලා බොහෝ වෙලාවට අපි කරගන්නේ අකුසල්. ඒ නිසා පින්කම් කරන්න සියල්ලට පෙර අපිට කර්ම කර්මඵල විශ්වාසය, පින්පව ගැන විශ්වාසය, මෙලොව පරලොව ගැන දැනුම අවබෝධය, ඒකට කියන්නේ ලෞකික සම්මාදිට්ඨිය. කම්මස්ස කතා සම්මාදිට්ඨිය. ඒ සම්මාදිට්ඨිය තියෙනවා. අපි පින් කරනකොට පිනේ විපාකයක් හැටියට අකුසල යටපත් වෙන්න පුළුවන්. ඒ වෙනුවෙන් අපි පින් කරන්න ඕන. පින් කරන්නේ දැන් බෝධි පූජා තියාගෙන යනකොට දැන් අපි හිතමු මෙහෙම පෙර අකුසල් නිසා අපි නොයේ කරදර බාධා ඇති වෙනවා. හැබැයි අපි ඒව නැති කරගන්න නෙමෙයි බෝධියට අවංකව සද්ධාවෙන් බෝධි පූජා තියන. බුදුන් වදිනවා, මල් ආසන පවිත්‍ර කරනවා, සුද්ධ කරනවා, අතුපතු ගානවා, බෝධි පූජා තියෙනවා, මල් පහන් පූජා කරනවා. එතකොට මොකද වෙන්නේ? අපේ පින බලවත් වෙනවා. අවංකව අපේ පින බලවත් වෙලා පින් රැස් වෙන්න අකුසල විපාක යටපත් වෙන්න පුළුවන්. ඒ අකුසල විපාක යටපත් වෙනකොට අකුසල් නිසා ඇතිවෙන යම් යම් කරදර බාධා තියෙනවා නම් ඒව නැති වෙනවා. හැබැයි අපි ආර්ය සත්‍ය වෙනස් කරන්න හිතාගෙන වැඩ කරන්න ගියොත් ඒ දෘෂ්ටිය වරද්ද ගත්තොත් අපිට වරදින්. ඒ නිසා අවබෝධයෙන් සම්මාදිට්ඨිය තුළ පිහිටලා පින් කරා. අන්න එතකොටයි අපිට සැබෑම පින් දහම් ජීවිතේ රැස් කරගන්න පුළුවන්. ඒ නිසා පින්වතුනි හැම වෙලේම හිතන්න අපිට එන විපත් සැපතක් කරගන්න දක්ෂ වෙන්න. කරදර එනවා ජීවිතේ. දැන් හිතන්න මෙහෙම පටාචාරා ගැන අහලා තිනවන්නේ. පටාචාරා ගැන ඇත්තටම අපි නිකන් අහන්නේ පටාචාරා කතාව අහලා ඇතිනේ. වෙසක් පොසොන් වගේ එනකොට අපි දන්නවා පටාචාරා රංගපාන වේදිකාවල චිත්තපටි පෙන්නන පටාචාරා. පටාචාරාව නිකන් අඹල පෙන්නනවා. ළමයි උස්සගෙන යනවා එහෙම පෙන්නනවා. ඒව බණ අහනවා, කවි බණ අහනවා, කතා අහනවා, මිරිඳුවලට ගහනවා. අපි පටාචාරා කතාව අහලා අපි නිකන් හැඟීම් බර වෙලා අයියෝ පටාචාරාවට අනේ එහෙම වුණාද කියලා අපි නිකන් එහෙම නෙනේ හැඟීම් බර වෙනවනේ. සමහරු අඬනවා, කඳුළු පිරෙනවා, පටාචාරාවට එහෙම වුණාද අනේ පව් කියලා එහෙමනේ. හැබැයි අවංකව මෙහෙම හිතන්න, පටාචාරාවගේ ස්වාමියාට එදා සර්පයා දෂ්ට නොකරා නම් දරුවෝ දෙන්න එක දරුවෙක් අචිරවතී ගඟේ ගහගෙන ගියා, අනෙක් දරුව උක්කුස්සෙක් දැහැගෙන ගියා. ඔය විපතත් එදා නොවුණා නම් ගමට එනකොට අම්මා තාත්තා මැරිලා සොහොනි දැවෙනු එක පිට හෙනගෙඩි පාත් වෙනා වගේ කරදර ගොඩක්. දැන් ඕක විපතක්. අපි නිකන් අනේ පව් කියලා හිතනවා. ඒක සංසාරේ. හැබැයි ඔය කරදර පටාචාරාවට නොවුණා නම් අදටත් දරුව හද හද සංසාරේ යනවද නැද්ද? අදත් එක්ක තිරිසන් අපායක හරි දරුව හද හද ඉන්නවා.
එක්කු මනුස්සලෝක එක්ක කොහේ හරි සතරාපායි වැටි වැටි සතරාපායි මහගෙදර කරගත්ත සංසාර ගමන එහෙනම් පටාචාරක් අදත් ඉන්න කෙනෙක්. අර විපත්ම නෙමෙයිද ධර්මාවබෝධයට මඟ පෙන්වුවේ. ඒ නිසා විපත ඒක තමයි දුක්ඛාරය සත්‍යය. ඉපදිලා සසර යනකම් අපිට ඔය කරදර එනවා. ඒක තේරුම් අරගෙන විපත සැපතක් කරගන්න සංසාරයෙන් මිදෙන්න වීරිය වඩන්න. අවසානේ පටාචාරාව ශික්ෂාකාමී භික්ෂුණීන් අතර අග්‍රස්ථානෙ ලැබුවා. මේ බුද්ධ ශාසනය තුල 80 මහා ශ්‍රාවිකාවන්ට අයිති ශික්ෂාකාමී භික්ෂුණීන් අතර අග්‍රස්ථානෙ ලැබලා රහත් වෙලා පිරිනිවන් පාන සංසාර ගමන අවසන් කරා. ඒ බුදුරජාණන් වහන්සේ ළඟට එන්න පාර පෙන්වුවේ අර විපත. ඊළඟට ඔබ හිතන්න තිසාගෝතමි තමන්ගේ එකම දරුවා බොහෝම ආදරෙන් හිටිය මේ පුතාට පුංචි වයසේම එදා දරුවා තුරුල් කරගෙන ළමයා තුරුල් කරගන්නකොට සීතල වෙලා බය හිතුණා හුස්ම ගන්නෑ කතා කරන්නෑ පුතේ පුතේ කිව නෑ සරින්නේ දරුවා තුරුල් කරගෙන දුවගෙන ගියා වෙද මහත්තයෙ ළඟට ගියා ගෙනිච්ච ගමන් බලලා කිව්වා ඔය ළමයා මැරිලා දැන් ඉතින් කරන්න දෙයක් නෑ සොහොනකට විසි කරලා දාන්න කිව්වා ඉස්සර අමු සොහොනකට තමයි කැලේකට ගිහිලා දාන්නේ තොස්තරටත් බැන බැන වෙද මහත්තයටත් බැන බැන දිව්වා තවත් වෙද මහත්තයෙක් ළඟට ගියා ඒ වෙද මහත්තයත් බලලා කිව්වා මේ දරුවා මැරිලා සොහොනකට විසි කරන්න ඔය මල කඳක් කිව තුරුල් කරගෙන දුවන්නේ ඒ තිසා ගෞතමී පිළිගන්නේ තවත් වෙද මහත්තයෙක් හොයාගෙන ගියා දරුවා වඩාගෙන දුවනවා දුවනවා යන හැමෝම කියන්නේ මේ දරුවා මැරිලා අවසානයේ ඔහුම දුවලා 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 දරුවා වඩාගෙන ආව ජීතවනාරාමයට ඔන්න බලන්න දැන් බුදුරජාණන් වහන්සේ ළඟට දරුවා වඩාගෙන ඇවිල්ලා කිව්වා අනේ ස්වාමීනි මගේ මේ දරුවා සනීප කරලා දෙන්න කියලා බුදුරජාණන් වහන්සේත් ආපු ගමන් දේශනා කරා නම් ආ තිසා ගෞතමී ඔය ළමයා මැරිලා වාඩි වෙලා බණ අහන්න කීවනම් බැන බැන දුවනවද නැද්ද එතකොට බලන්න දැන් අපි කියන්නේ පැත්ත ගියත් ඇත්ත කියන්න බය වෙන්න ඕනේ නැහැ. එහෙමනේ නේ? ඇත්ත කියන්න බය වෙන්න ඕනේ නැහැ කියලා එකපාර කියවන ওই ළමයා මැරලා විසි කරන්න කියලා. එහෙනම් බැන බැනා දුවනවා. බුදුරජාණන් වහන්සේ වදාලා ওই දරුවා මට සනීප කරන්න පුළුවන් කියලා. ඒකට බේතක් හොයන්න තියෙනවා කියලා. අනේ ස්වාමීනි පුදුම සතුටක් ඇති වුණා. හැමෝම කිව්වේ මැරිලා කියලා. බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් දෙක ළඟ තියලා දුවන්න හැදුවා බේත හොයන්න. දැන් දරුවා තුරුල් කරගෙන දුවන්න යනකොට බුදුරජාණන් වහන්සේ වදානා මතක ඇතුව නොමලගේකින් අබඩික ඉල්ල ගන්න කිව්වා අහුර. දැන් දිව්වා. දුවගෙන ගිහිල්ලා ගෙදරකට ගිහිල්ලා කිව්වා අනේ මගේ ළමයා සනීප කරන්න අබඩිකක් දෙන්න. ඉක්මනට ගේ ඇතුළට ගිහිල්ලා අබහුරක් අරගෙන ඇවිල්ලා දෙනවා. ගන්න අත දික් කරනකොට මහනවා මේ ගෙදර කවුරු හරි මැරුණද අන්න එතකොට මැරිච්ච ලිස්ට් එක කියනවා අපේ තාත්තා මැරුණා අපේ බාප්පා මැරුණා අපේ නංගි මැරුණා ඔය වගේම පොඩි එකෙක් හිටියයි පොඩි එකක් මැරුණා කියනකොටම අබේපා කියලා දුවනවා තව ගෙදරකට යනවා අනේ මට මේ ළමයා සනීප කරගන්න අබ ටිකක් දෙන්න කියනවා අබ ගෙනල්ලා හැමෝම අබ දෙන්න කැමති අබ දෙනවා හැබැයි යන යන හැම ගෙදරම මැරිච්ච ලිස්ට් එක අහනකොට අබ දාලා දුවනවා ඔහොම ගෙවල් ගාන යනකොට Tamanṭama tīrunā ipadunā nam mærenō magē daruwaṭat ē maraṇaya ē vidihaṭama urumai kiyala tīrunā ē velāvē tamamma gihillā amu sohonakaṭa gihillā ara daruwage mærinccha daruwage malakanda sohone tiyala budhurajānan wahanse ḷaṅaṭa ævilla ēhima vændagina vāḍi unā hanī svāmīni maṭa dharmaya væṭahunā kiyō ඉපදුනා නම් ඒ කාන්තින් මැරෙනවා මගේ දරුවටත් ඒ ආරි සත්‍ය ඒ විදිහමයි කියනවා. තාවීනී භාග්‍යතුන් වහන්සේ මාව පැවිදි කරගන්න කියනවා. මට මේ ධර්මය අවබෝධ කරගෙන සංසාරයෙන් මිදෙන්න ඕන කියනවා. පැවිදි වුණා රහත් වුණා 80 මහා ශ්‍රාවිකාවන්ට අයිති කෙනෙක්. දැන් එතකොට ඔබ හිතන්න තිසා ගෝතමියට එදා රහත් වෙන්න මේ සංසාරයෙන් මිදෙන්න මඟ පෙන්වුවේ අර දරුවගේ මරණීම නෙමෙයිද විපත සැපතක් කරගන්න දක්ෂ වෙන්න නැත්නම් සසරේ අපිට හැමදාම ඔය වගේ අඬ අඬ දුක් වෙවි යන්න වෙයි
එදා තිසාගෝතමීගේ දරුවා නොමැරුණා නම් අදටත් දරුව හදහද සංසාරේ ඉන්නවද නැද්ද? අදත් ඉන්නවා. ඒ නිසා මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේ තුල ධර්මයේ දියුණු කරගන්න. දවසක් මම පහුගිය කාලේ බණකදී ආරාණ්‍යක මට හම්බුණා ස්වාමින් වහන්සේලා දෙන්නේ. තාත්තයි පුතයි දෙන්න පැවිදි වෙලා. තී වෙලේ මට ඇවිල්ලා වැඳලා කිව ස්වාමින් වහන්සේ මේ මගේ පුතා කියෝ. එතකොට ඒ තාත්තයි පුතයි දෙන්න පැවිදි වෙලා. ඒ දෙන්න කියනවා නේ ස්වාමීන් වහන්සේ දැන් අපි හොඳට භාවනා කරගෙන ධර්මීය අවබෝධ කරන්න මහන්සි ගන්නවා. අපේ පවුලේ 6 දෙනෙක් සුනාමියෙන් මැරුණා කියලා. අපි දෙන්න විතරයි කිව ඉතිරි වුණේ. සුනාමියේ මේ දෙන්න ගමනක් ගිහිල්ලා බේරුණා. ගෙදර හිටපු 6 දෙනාම මැරුණා. එතකොට අපිට පේනවා අපේ ජීවිතේ විපත් වෙනවා. ප්‍රියයන්ගෙන් වෙන් වෙන්න සිද්ධ වෙනවා. උපන් දවසේ ඉඳන් ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛං ව්‍යාධිපි දුක්ඛු ඉපදුනා නම් අපි කාටත් ජාතිපච්චයා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස අඬන්න වෙනවා, වැළපෙන්න වෙනවා, ශෝක කරනවා, ශෝක පරිදේව පපුවටත් ගගහා අපි අඬනවා, නංගොත් කිය කියා අඬනවා, දුක්ඛ දෝමනස් අපි හූල්ලනවා. ජීවිතේ කොච්චර අපි අඬලද, කොච්චර සිහි කර කර තනියෙන් අඬනවද, පසුතැවෙනවා, වැළපෙනවා, නංගොත් කිය කියා අඬනවා. ඒක තමයි සංසාරේ. ඒ නිසා බුදුරජාන් වහන්සේ පෙන්වන මහණෙනි මේ සංසාරේ අල්ප මාත්‍ර වූ සැපයක් දකින්න පුළුවන් නම් කවදාවත් මේක දුකයි කියලා බුදු කෙනෙක් දේශනා කරන්නේ නැහැ කියලා. ඒ නිසා මේ සසරෙන් මිදෙන්න මහන්සි ගන්න. අපිට සැපයක් වගේ විශ්වලාගෙන ඉන්නේ දුක. අසාතං සාත රූපේන පිය රූපේන අප්පිය දුක්ඛං සුඛස්ස රූපේන පමත්ත මතිවත්තති කියන අසාරදී සාර විදිහට විශ්වලාගෙන අපි ළඟට එනවා. අවිද්‍යාව නිසා පේන්නේ මේක හරිදී සාර දෙයක් හැටියට පේන. නමුත් අසාරයි. දුක්ඛං සුඛස්ස රූපේන ඇත්තටම දුකක්. අවිද්‍යාව නිසා සැපක් විදිහට පේනවා. අපි ඒක වැළඳ ගන්නවා. අන්තිමට දුක් ගොඩක් බදාගෙන තියෙනවා. ප්‍රිය රූපේන අප්පිය අප්‍රිය දේවල් අපිට ප්‍රිය ස්වරූපෙන් අපි ළඟට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා අපි නොමග යනවා. මේකයි ප්‍රිය දේ, මේකයි හරි දේ, මගේ වාසනාවට ලැබුණා කියලා අපි ඒක වැළඳ ගන්නවා. අන්තිමට දුක් ගොඩක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළා මේ සංසාර ගමන ගැන හිතන්න. මේ සසර ගමනේ ස්වභාවය බුදුරජාණන් වහන්සේ තරම් කෙනෙක් හරියට දන්නවා නම් හිස ගිනි ගත්ත කෙනෙක් ගින්න නිවන්න මහන්සි වෙනා වගේ, ආයුධයකින් පහරක් ආපු කෙනෙක් තුවාලයක් සනීප කරන්න වෙහෙසෙනා වගේ අප්‍රමාදීව ධර්මාවබෝධයට මහන්සි ගන්නවා. ඒ නිසා පින්වතුනි අප්‍රමාදීවෙන් බුදුරජාණන් වහන්සේගේ අන්තිම බුද්ධ වචනයත් අප්පමාදීන සම්පාදිත, අප්‍රමාදීව කුසල් වඩන. ඉතින් එහෙමනම් ඔබ හැම දිනාම මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර ඔබ හැම දිනාටම අප්‍රමාදීව සද්ධාදී ගුණධර්ම දියුණු කරගෙන උතුම් වූ ධර්මීම අවබෝධ කරගන්නම වාසනාව ලැබීවා 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 කියලා අපි ආශිර්වාද කරමු. එහෙමනම් පින්වතුනි අද මේ උතුම් ධර්ම දේශනාවෙන් අපි රැස් කරගත සියලු පින් සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. දෙවියෝ සාදුකාර දිදී මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය අසයිසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ වහවහා සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා දෙවියන්ට පින් දෙමු. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුකම් බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිච්ඡතු. හැම දිනාම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, සුවපත් වේවා, සුවපත් වේවා. හැම දිනාටම තෙරුවන් සරණයි.